अनुमात्रुकावा वृत्तेयक जाय वृत्तेयक जाय जाय लियान पुलवान्नेद वृत्तेयक जाय वृत्तेयक जाय හරිද එක් මිනිත් ලියන්න අනුමාත්‍රකාව වෘත්තයක ජාය හරි අපි බලමු ජායක් කියන්නේ මොකක්ද කියලා හරිද හොඳට බලාගන්න ජායක් කියන්නේ මොකක්ද හරියට තේරුම් ගන්න ඔය ඉස්සෙල්ලම වෘත්තයක් අඳින්නම් හරි ඔන්න ඔය වගේ වෘත්තයක් මං ඇඳා ඊළඟට මම වෘත්තය මත හරි මේ වෘත්තය මත තමන්ට කැමති තැනක ඕනෑම තැනක මම ලක්ෂ දෙකක් ලකුණු කරනවා හරි මෙතන මම ලකුණු කරනවා එක ලක්ෂයක් A කියලා මෙතන ලකුණු කරනවා තව ලක්ෂයක් B කියලා හරි තමන්ට කැමති තැනක වෘත්තය මත හරි වෘත්තය මත ඕනෑම තැනක ලක්ෂ දෙකක් ලකුණු කරගත්තා ඊළඟට මෙන්න මේ ලක්ෂ දෙක මම යා කරනවා අඩි රුල අරගෙන මේ ලක්ෂ දෙක මම යා කරනවා හරි ඔන්න ඔය වගේ යා කරා. එතකොට AB කියලා මට සරල රේඛාවක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ රේඛා ඛණ්ඩයකට අපි කියනවා වෘත්තයක ජාය කියලා. හරි මේ වගේ රේඛා ඛණ්ඩයකට කියනවා මොකක් කියලාද? වෘත්තයක ජාය. හරිද බලන්න මොකද්ද වෘත්තයක ජායක් කියන්නේ වෘත්තයක වෘත්තයක් මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට අපි නමක් කියනවා වෘත්තයක ජාය කියලා හරිද වෘත්තයක් මත පිහිටි ඕනෑම ලක්ෂ දෙකක් යා කරන රේඛාව දැන් බලන්න ජායවල් කීයක් අඳින්න පුළුවන්ද මොන මං මේ නිල් පාටින් ඇඳලා තියෙන එක ජායක් හරි මොන මං තව ජායක් අඳිනවා කොළ පාටින් හරි බලන්න මෙතන ලක්ෂ්‍යත් යා කරලා තියෙනවා නේ ඔන්න මම තව ජායක් අඳිනවා හරි ඔන්න තව ජායක් අඳිනවා මෙන්න තව ජායක් ඇන්ද හරිද එහෙනම් ඔය වගේ ජායවල් කීයක් අඳින්න පුළුවන්ද ඒකත් අනන්ත සංඛ්‍යාවක් අඳින්න පුළුවන් නේද වෘතයේ මත පීඩිය ඕනෑම ලක්ෂ දෙකක් ඕකට යා කරලා මේ වගේ අනන්ත සංඛ්‍යාවක් ජායවල් අඳින්න පුළුවන්කම තියෙනවා හරිද දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් මම අහනවා අපිට අඳින්න පුළුවන් දිගම ජාය මොකක්ද අපිට අඳින්න පුළුවන් දිගම ජාය මොකක්ද හරි දැන් මෙහෙම ඕනෑම ලක්ෂ දෙකක් යා කරලා අපිට අඳින්න පුළුවන් ජායක් නේද හරි එහෙනම් මේ ජායවල් අතරින් අපිට අඳින්න පුළුවන් දිගම ජාය මොකක්ද මොකද දිගම ජාය වෙන්නේ මෙන්න මේක මේක නේද දැන් මම මේ පැත්තට ඇඳලා ඕගොල්ලන්ට ඕන පැත්තකට මේක ගන්න පුළුවන්කම තියෙනවා හරිද එහෙනම් අපිට අදින් පුළුවන් දිගම ජාය මොකද්ද විස්කම්භය නේද ඈ වෘතය මත පිහිටි ලක්ෂ දෙකක් ලකුණු කරන විශාලම ජාය මොකද්ද දිග වැඩිම ජාය විස්කම්භය හරි එහෙනම් මෙහෙම ලියා ගන්න ඉස්සෙල්ම ජාය කියන අනුමාත්‍රකාව යටතේ ලියන්න කිසියම් වෘත්තයක් මත පිහිටි කිසියම් වෘත්තයක් මත පිහිටි කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් किसियाम वृत्त्याक मत पिहिटी लक्ष देखा याकर्ण रेखाव किसियाम वृत्त्याक मत पिहिटी लक्ष देखा याकर्ण रेखाव
किसियाम वृत्तयक मत पिहिटी लक्ष्य देखा क्या करने रेखाव හරිද කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් ව්‍යාකරණ රේඛාව ජායක් ලෙස හැඳින්වේ ජායක් ලෙස හැඳින්වේ किसियाम वृत्तयक मत पिहिटी लक्ष्य देखा व्याकरण रेखाव जायक लेस हैंदिन्वे हर देना जायक याने मुखाग दिला हरीट तेरूंगान ඕනෑම වෘත්තයක් මත හරි මේ රේඛාව මත තියෙන ලක්ෂ දෙකක් ඕනෑම ලක්ෂ දෙකක් ව්‍යාකරණ රේඛාවට තමයි අපි ජායක් කියලා කියන්නේ හරි එමනම් අපි ඉක්මනට මේ වගේ රූප සටහනක් ඇඳගමු ඔගොල්ලෝ කවකටු භාවිත කරලා ඉක්මනට වෘත්තයක් ඇඳගෙන තමන්ට කැමති ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒක යා කරලා ඒක ජායක් කියලා නම් කරන්න अरे एक मिनट वृत्तयक निर्माणय करला तमंट कैमति लक्ष्य देखा लकुनु करला वृत्तय मत एक या करला एक नामकरण जायक कियला एक और सावसान उन्नाट पास से उगल रेस सेंड कराने तो रुमांग तेनिंगे हाट तवयान ना हरे ने दे ही ना हरे अपी ना इतनिंगे हाट या मुदें इलान तव खारुना क्लियान मिने में विश्कांबे गेन पड़ा क्लियामू एक सटहनक दागन्न मेहम करुणक विदियट लियन्न ओनेम वृत्तयक ओनेम वृत्तयक एंदिय हैकी ඇඳිය හැකි ඕනෑම වෘත්තයක ඇඳිය හැකි ඕනෑම වෘත්තයක ඇඳිය හැකි විශාලම ජාය ඕනෑම වෘත්තයක ඇඳිය හැකි විශාලම ජාය एहि विष्कंभय वे एहि विष्कंभय वे ओनेम वृत्तयक ऐंदिय हैकि विशालम जाय एहि विष्कंभय वे
හරි ඕනෑම වෘත්තයක ඇඳිය හැකි විශාලම ජාය එහි විස්කම්බය වේ හරි මම හිතන්නේ නෑ හැමෝටම මේ ජාය ගැන හරි පැහැදිලි නේද ජාය කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් නේද හරි එහෙනම් ඔන්න අපි තවත් වෘත්තයක කොටසක් ගැන කතා කරන්න යනවා ඔකට තව කොටස් 3ක් 4ක් විතර තමයි කතා කරන්න තියෙන්නේ මේ පාඩමට අදාළව හරි හරි එහෙනම් අපි ඉක්මනට යමු ඊළඟ අනුමාත්‍රකාවට ලියන්න ඊළඟ අනුමාත්‍රකාව වෘත්ත ඡාප වෘත්ත ඡාප වෘත්ත ඡාප හරි අනුමාත්‍රකාව ලියන වෘත්ත ඡාප හරි අවින අපි බලමු ඡාපයක් කියන්නේ මොකක්ද හරි දැන් අපේ ඉදිරියට කතා කරන කොටස් ටික ගැන කතා කරනකොට මෙන්න මේ ඡාපය කියන එකත් අපිට අවශ්‍ය වෙනවා ඒ කියන්නේ මේ දක්වා කතා කරපු ඡාපය ඊළඟට ජාය අරය ඔය වගේ කොටස් අවශ්‍ය වෙනවා අපිට ඉදිරියට කොටස් ටික කතා කරන්න එහෙනම් අපි බලමු ඡාපයක් කියන්නේ මොකක්ද හරි ඔන්න මම වෘත්තයක් නිර්මාණය කරනවා හරි මේ වගේ වෘත්තයක් නිර්මාණය කරනවා හරි මෙතන තියෙනවා කේන්ද්‍රය ඔන්න ඔය විදිහට මම වෘත්තයක් නිර්මාණය කරා හරිද දැන් ඔන්න මම තව දෙයක් කරනවා මේ වෘත්තය මතම හරිද මේ වෘත්තය මතම කේන්ද්‍රය මෙතනම තියලා ඔන්න වෙන පාට පෑනකින් මම මෙන්න මේ වගේ පොඩි වෘත්තේ පොඩි කොටසක් මාක් කරනවා හරි පේනව නේද ඔයගලොන්ට වෘත්තය මත පොඩි කොටසක් මම මාක් කරා මෙන්න මෙතන එක ලක්ෂයක් මෙතන තවත් ලක්ෂයක් හරි මේ රතු පාටින් මාක් කරලා තියෙන අන්න ඒ වගේ වක්‍ර කොටසක් නේද දැන් අපි මෙන්න මේ ලක්ෂ දෙක මම මේ ලක්ෂ දෙක නම් කරන්නම් A සහ B කියලා මේක A කියලා නම් කරන්නම් මෙතන B කියලා නම් කරන්නම් මේ ලක්ෂ දෙක අපි මේ වගේ සරල රේඛාවකින් යා කරොත් ඒකට කියන නම මොකද්ද මැසේජ් එකක් කියවන්න බලන්න මේකට කියන නම මොකද්ද හරි මේ ලක්ෂ දෙක යා කරන සරල රේඛාවට කියන නම මොකද්ද ජායක් නේද හා ඒක ජායක් හරි දැන් මම මේ රතු පාටින් මාක් කරලා තියනවා පේනවා ඇතිනේ ඔයගොල්ලෝ නේද මේ වක්‍ර රේඛාව දැන් ඒකත් වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක්ම තමයි යා කරලා තියෙන්නේ හැබැයි සරල රේඛාවකින් නෙවෙයි වක්‍ර කොටසක් හරිද එහෙමනම් මෙන්න මේ වක්‍ර කොටසට අපි විශේෂ නමක් කියනවා මොකක්ද ඡාපයක් කියලා හරි වක්‍ර කොටසට අපි විශේෂ නමක් කියනවා මෙන්න මෙයාට ඡාපයක් කියලා දැන් මට කියන්න ඔයගොල්ලෝ තව ඡාපයක් මේකේ පේනවද මේ ඡාපය විතරද පේන්නේ නෑ නේද මේ පැත්තෙත් තියෙනවා ඡාපයක් පේනවනේ මේ කොළපාටින් තියෙන්නේ ඡාපයක් නේ මොකද වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් යා කරපු වක්‍ර රේඛාවක් හරි එහෙනම් මේවට කියනවා අපි අර වක්‍ර රේඛා කොටසකට කියනවා වෘත්තයෙන් කොටසකට කියනවා වෘත්තය මත පිහිටි වක්‍ර රේඛා කොටසට කියනවා ඡාපයක් කියලා හරි ඉක්මනට ඔයගොල්ලෝ මේ රූප සටහන ඇඳගන්න ඉක්මන් රූප සටහන ඇඳ ගන්න ඇඳලා ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ලක්ෂ දෙකක් ලකුණු කරලා ඒක පොඩ්ඩක් වෙන පාටකින් අර හයිලයිට් කරලා ගන්න
ඒක නිරූපණය කරලා ඉවරනාට පස්සේ මේක වෘත්තය ඇඳලා මේ කොටස මාක් කරගෙන ඒක චාපය කියලා නම් කරගන්න. ඒ නම් කරලා ඉවරනාට පස්සේ පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරන්න. හරි නේද එහෙනම් ඒ කොටස. හරි දැන් මම කිව්වා මේකේ ඡාප කොටස් දෙකක් තියෙනවා කියලා නේ. එකක් තියෙනවා මේ දිග අඩු ඡාප කොටසක්, අනිත් එක තියෙනවා ඊට වඩා විශාල දිගක් සහිත ඡාප කොටසක්. හරිද? මේ ඡාපයක දිග අඩු ඡාපයට අපි කියනවා මොනවා කියලාද? සුළු ඡාපය කියලා. හරි දිග අඩු ඡාපයට කියනවා මොකක්ද? සුළු ඡාපය කියලා. නම්මට මේක ලියන්න පුළුවන් මොන ඡාපයක්ද? සුළු ඡාපය. දිග වැඩි ඡාපයට කියනවා මොනවද? මහා ඡාපයක් කියලා. හරි එහෙනම් මේ පැත්තේ මම මේ කොළපාටින් මාක් කරලා තියෙන එකට මට කියන්න පුළුවන් මහා ඡාපයක් කියලා. හරි ඡාපය කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. හරි එහෙනම් අර ඇඳපු රූප සටහනේම මේකත් ලකුණු කරගන්න. මේ කොටස සුළු ඡාපය කියලා මාක් කරන්න, මේ කොටස මහා ඡාපය කියලා මාක් කරන්න. හරි එමනම් අපි පොඩි ඡාපයක් කියන්නේ මොකක්ද කියන එක ඔතන යටින් ලියාගමු. තරු ලකුණක් දාලා ලියන්න මෙහෙම ඡාපයක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් වෘත්තයක් මත පිහිටි, කිසියම් වෘත්තයක් මත පිහිටි කිසියම් වෘත්තයක් මත පිහිටි කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන ලක්ෂ දෙකක් යාකරන කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන වක්‍ර රේඛා කොටස වක්‍ර රේඛා කොටස වක්‍ර රේඛා කොටස චාපයක් ලෙස හැඳින්වේ. චාපයක් ලෙස හැඳින්වේ. චාපයක් ලෙස හැඳින්වේ. හරි මම ආයෙත් කියන්නම් බලන්න. කිසියම් වෘත්තයක් මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන රේඛාව ඡාපයක් ලෙස හැඳින්වේ.
හරි නම් මම ඔන්න තවත් කොටස් කිහිපයක් කිව්වා මොනවද දැන් අපි චාපයක් කියන්නේ මොකක්ද කියලා කතා කරා ඊට කලින් කතා කරා ජායක් කියන්නේ මොකක්ද කියලා හරි එතකොට ජායක් කියන්නේ මොකක්ද චාපයක් කියන්නේ මොකක්ද අරය විස්කම්භය කේන්ද්‍රය හරි ඔන්න ඔය ඔක්කොම ටික දැන් එනං අපි හඳුනාගත්තා හරි එහෙනම් අපි දැන් ඊළඟට යනවා තවත් කොටසක් ගැන කතා කරන්න බලමු මේ මොකක්ද කියලා කොටස ලියන්න ඊළඟ අනුමාත්‍රකාව වෘත ඛණ්ඩ ඊළඟ අනුමාත්‍රකාව ලියා ගන්න වෘත ඛණ්ඩය වෘත ඛණ්ඩ හරි කොහොම බලන්න වෘත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා වෘත ඛණ්ඩයක් කියන්නේ කිසියම් ප්‍රදේශයක් ඒ ප්‍රදේශය මායිම් වන දේවල් ටික බලව මොනවද කියලා මම ඉස්සෙල්ලා වෘත්තයක් අඳින්නම් මෙන්න වෘත්තයක් ඇඳලා එතකොට මම මේ වෘත්තය මත කිසියම් ලක්ෂ දෙකක් ලකුණු කරන්නම් ඕන පුළුවන් තමන්ට කැමති තැනකින් වෘත්තය මත ලක්ෂ දෙකක් ලකුණු කරන්න මම 1 ලක්ෂයක් මෙතනින් ලකුණු කරන්නම් A කියලා තවත් ලක්ෂයක් මේ හරියෙන් ලකුණු කරන්නම් b කියලා. හරි ඔන්න වෘත්තය මත මම ලක්ෂ දෙකක් ලකුණු කරලා තියෙනවා. හරිද? දැන් මට පුළුවන් මේ a සහ b සරල රේඛාවකින් යා කරලා ජායක් අඳින්න. හරි එතකොට ඔයගොල්ලෝ පේනවා ඇති AB කියලා ජායක් ඇඳලා තියෙනවා. ඒ වගේම තව දෙයක් පේනවා ඇති මේ AB කියලා සුළු ඡාපයක් මෙතන තියෙනවා. හරි AB කියලා සුළු ඡාපයක් මෙතන තියෙනවා. එතකොට දැන් බලන්න මේ AB ජායනොත් මේ සුළු ඡාපයනොත් වට වෙන වට වෙලා තියෙන ප්‍රදේශයක් තියෙනවා. හරි ඒක මම ලකුණු කරොත් මෙන්න මේ ප්‍රදේශය වෙන පාට පෑනකින් මම ඒක ලකුණු කරන්නම් මෙන්න මේ ප්‍රදේශය හරි ජායකින් සහ ඡාපයෙන් වටවුණු ප්‍රදේශය හරි ඔන්න විදිහට ජායකින් සහ ඡාපයෙන් වටවුණු ප්‍රදේශය මම මේ රතු පාටින් ලකුණු කරලා තියෙනවා මෙන්න මේ වගේ අර ජායකින් සහ ඡාපයකින් වට වෙන ප්‍රදේශයට අපි නමක් කියනවා වෘත ඛණ්ඩයක් කියලා. හරිද? එහෙනම් මෙන්න මේක මොකද්ද? වෘත ඛණ්ඩයක්. එහෙනම් මොකද වෘත ඛණ්ඩයක් කියන්නේ කිසියම් වෘතයක ජායකින් සහ ඡාප කොටසකින් වට වෙන ප්‍රදේශයට නමක් කියනවා වෘත ඛණ්ඩ කියලා. හරි අපි එහෙනම් මේ විදිහට පොඩ්ඩක් සටහනක් ලියාගමු එහෙම. ලියන්න කිසියම් වෘතයක ජායකින් සහ කිසියම් වෘතයක ජායකින් සහ
චාප කොටසකින් වටවන ප්‍රදේශය කිසියම් වෘත්තයක ජායකින් සහ චාප කොටසකින් වටවන ප්‍රදේශය කිසියම් වෘත්තයක ජායකින් සහ චාප කොටසකින් වටවන ප්‍රදේශය වෘත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ වෘත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ කිසියම් වෘතයක ජායකින් සහ චාප කොටසකින් වට වූ ප්‍රදේශය වෘත ඛණ්ඩයක් ලෙස හැඳින්වේ හරිද එහෙනම් ඔන්න වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න ජායකින් සහ චාපයකින් වටවන ප්‍රදේශයක් තමයි වෘත්ත ඛණ්ඩයක් කියලා කියන්නේ හරි දැන් මෙතන වෘත්ත ඛණ්ඩ කීයක් පේන්න තියෙනවද ඔයගොල්ලන්ට දැන් මේක එක වෘත්ත ඛණ්ඩයක් හරි මම මේ රතු පාටින් ලකුණු කරලා තියෙන එක වෘත්ත ඛණ්ඩයක් තව වෘත්ත ඛණ්ඩයක් මම හිතන්නේ පේනවා ඇති මෙන්න මේ කොළ පාටින් මාක් කරපු චාපයත් මෙන්න මේ ජායත් අතර මම මේ අඳුරු කළ නැති හරි ඒ කියන්නේ මම මේ විදිහට ගන්නම්කෝ මෙන්න මේ ප්‍රදේශය ගත්තොත් ඒත් මොකද්ද වෘත ඛණ්ඩයක් හරි එතකොට මෙතන තියෙනවා කුඩා වෘත ඛණ්ඩයක් ඒක අපි කියනවා සුළු වෘත ඛණ්ඩය කියලා මෙතන තියෙනවා විශාල වෘත ඛණ්ඩයක් ඒකට අපි කියනවා මහා වෘත ඛණ්ඩය හරි අර කලින් වගේම සුළු මහා කියලා කොටස් දෙකක් අපිට වෙන් කරගන්න පුළුවන් හරි එහෙමනම් ඉක්මනට ඔයගොල්ලෝ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න වෘතයක් ඇඳලා වෘත ඛණ්ඩයක් ලකුණු කරගන්න ඉක්මනට වෘත්තයක් නිර්මාණය කරලා වෘත්ත ඛණ්ඩයක් ලකුණු කර ගන්න. හරි ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් රේස්යන් කරන්න ඊට පස්සේ අපි මේ පාඩමේ අන්තිම කොටසට යනවා. තව එක කොටසක් තමයි වෘත්ත ගැන අට ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන්නේ. හරි දේ කොටස අවසන්ද තාම කරනවද හරි නේද හරි අපි එමුනම් ඊළඟට යමු අපේ අවසන් කොටසට මේ පාඩමට අදාළව තියෙන ඊළඟ වෘතයක කොටස හඳුන ගන්න ලියන අනුමාත්‍රකාවක් ඊළඟ අනුමාත්‍රකාව කේන්ද්‍රික ඛණ්ඩ හරි දැන් මුලින් කතා කරා වෘත ඛණ්ඩ කියන්නේ මොනවද කියලා වෘත ඛණ්ඩයක් කියන්නේ ජායකින් සහ චාපයකින් වටවුණු ප්‍රදේශයක් දැන් අපි යනවා තවත් අලුත් දෙයකට කේන්ද්‍රික ඛණ්ඩ ලියන අනුමාත්‍රකාවක් කේන්ද්‍රික ඛණ්ඩ කේන්ද්‍රික ඛණ්ඩ
ඔන්න බලන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා මම නැවතත් වෘත්තයක් අඳින්නම් හරි ඔන්න ඔය විදිහට වෘත්තයක් ඇඳදාම අපිට පුළුවන් ඔන්න දැන් බලන්න මොනවද මේ අඳින්නේ කියලා හරි මම මේ කේන්ද්‍රයත් වෘත්තය මත පිහිටි ලක්ෂයකුත් මෙහෙම ආකර්ණනවා මොකක්ද මේ අරයක් හරි ඒ වගේම තවත් මම අරයක් අඳිනවා මේ විදියට ඔන්න මෙතනත් ඇඳලා තියෙන්නේ අරයක් හරි මම මේ කේන්ද්‍රය O කියලා නම් කරන්නම් කේන්ද්‍රය මම O කියලා නම් කරන්නම් මෙතන ලක්ෂය A කියලා නම් කරන්නම් මේ ලක්ෂය A කියලා නම් කරන්නම් මේ ලක්ෂය B කියලා නම් කරන්නම් හරිද එහෙනම් ඔන්න ඔය විදිහට මම අරයන් දෙකක් ඇඳලා තියෙනවා පේනවා ඇති හරි දැන් බලන්න මෙන්න මේ කොටස මම දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මේ අරයන් දෙකකිනුයි හරි අරයන් දෙකකිනුයි මේ මොකද්ද බලන්න AB කියන්නේ මොකද්ද චාපයක් හරි අරයන් දෙකකිනුයි චාපයකිනුයි වටවුණු ප්‍රදේශයක් අපිට පේන්න තියෙනවා මොකද්ද මේ ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය නේද හරි ඔන්න තියෙනවා මම කිසියම් ප්‍රදේශයක් අඳුරු කරලා දැක්වුවා මොකක්ද මේ ප්‍රදේශය අරයන් දෙකකින් සහ චාප කොටසකින් වටවන ප්‍රදේශය මෙන්න මේ වගේ අරයන් දෙකකින් සහ චාප කොටසකින් වටවන ප්‍රදේශයකට අපි නමක් කියනවා කේන්ද්‍රික ඛණ්ඩ කියලා හරිද එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද ඔන්න මතක තියාගන්න අරයන් දෙකකින් සහ චාප කොටසකින් වටවන ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ හරි දැන් පේනවා ඉතින් මෙතන මේ පැත්තෙත් තියෙනවා නේද මෙන්න එක අරයක් මෙන්න තවත් අරයක් මෙන්න චාපයක් හරි එහෙනම් මේ අඳුරු කළ නැති කොටසත් මොකද්ද කේන්ද්‍රික ඛණ්ඩයක් හරි එතකොට එයත් කේන්ද්‍රික ඛණ්ඩයක් නේද එහෙනම් මේක මට කේන්ද්‍රික ඛණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා මතක තියාන්න කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකද්ද අරයන් දෙකකිනුත් චාප කොටසකිනුත් වටවන ප්‍රදේශයක් හරි වෘත්ත ඛණ්ඩයක් කියේ මොකද්ද චාපයකිනුත් ජායකිනුත් වටවන ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩ කියන්නේ මොනවද අරයන් දෙකකින් සහ චාපයකින් වටවන ප්‍රදේශයක් හරි එහෙනම් මේ විදිහට ලියාගමු අපි පොඩි සටහනක් ඒකට ලියන්න අරයන් දෙකකින් සහ අරයන් දෙකකින් සහ චාපයකින් වට වූ ප්‍රදේශයක් අරයන් දෙකකින් සහ චාපයකින් වට වූ ප්‍රදේශයක් අරයන් දෙකකින් සහ චාපයකින් වට වූ ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ අරයන් දෙකකින් සහ චාපයකින් වට වූ ප්‍රදේශයක් කේන්ද්‍රික ඛණ්ඩයක් ලෙස හැඳින්වේ. හරි, එතකොට මෙතන තේරුම් ගන්න කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. එකක් සුළු කේන්ද්‍රික ඛණ්ඩයක්, අනිත් එක මහා කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි, දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයක් අපි එහෙනම් වෘත්තයක් ඇඳලා කේන්ද්‍රික ඛණ්ඩයක් පොඩ්ඩක් මාක් කරගමු ඉක්මනට හරි ඉක්මනට ඔගොල්ලෝ වෘත්තයක් ඇඳලා මේ වගේ අරයන් දෙකක් මාක් කරලා
ඒ ප්‍රදේශය හඳුන්වා ගන්න කේන්ද්‍රික ඛණ්ඩය කියලා මේ විදිහට අඳුරු කළ දක්වලා කේන්ද්‍රික ඛණ්ඩය නම් කර ගන්න පුළුවන්. एक सटाहन करके निवेल पड़ा क्रेस्टियन कराने तो वाला पिटे निकटी ना अंतिम कारण टा माँ यानो खता कराने හරි ද මාක් කල්ලි වරද ඒක හ්ම් හරි එහෙනම් ඔන කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා හඳුනනවා හරි දැන් ඔන තව දෙයක් මතක තියාගන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නට පස්සේ තවත් එක කොටසක් අපිට හඳුන ගන්න තියෙනවා මොකක්ද ඒ එක කොටස බලන්න දැන් මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් අපි ඇඳලාට පස්සේ මෙන්න මේ අරයන් දෙක අතර හරි මේ අරයන් දෙක අතර කෝණයක් නිර්මාණය වෙනවා හරිද මේ අරයන් දෙක අතර මෙන්න මේ විදියට කෝණයක් නිර්මාණය වෙනවා ඒ වගේම මේ මහා කේන්ද්‍රික ඛණ්ඩය ගත්තත් ඒ විදියට මෙන්න මේ පැත්තට කෝණයක් නිර්මාණය වෙනවා හරි පැහැදිලි නේද මොන කෝණයක් නිර්මාණය වෙනවා මෙන්න මේ කෝණයට අපි නමක් කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ මේ අරයන් දෙක අතර තියෙන කෝණයට විශේෂ නමක් කියනවා කේන්ද්‍රික කෝණය කියලා හරිද මෙන්න මෙයාට විශේෂ නමක් කියනවා කේන්ද්‍රික කෝණය කියලා. ඒකත් මතක තියාගන්න. ඒකත් අර ඇඳපු සටහනේම පොකුල් මාක් කරගන්න පුළුවන්. මෙයාට අපි නමක් කියනවා මේ කෝණයට විශේෂ නමක් කේන්ද්‍රික කෝණය. හරි කේන්ද්‍රික කෝණය කියන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක අරයන් දෙක අතර තියෙන කෝණයට අපි කියනවා කේන්ද්‍රික කෝණය කියලා. හරි ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඇතුළත අරයන් දෙක අතර තියෙන කෝණය තමයි කේන්ද්‍රික කෝණය කියලා කියන්නේ. හරි එහෙනම් ඒකත් පොඩ්ඩක් සටහන් කරගමු. හරි එහෙනම් ඔන්න ඔය කොටස් ටික තමයි වෘතයක ඔයගොල්ලෝ දැනගන්න තියෙන කොටස් මොනවාද කොටස් ටික මතකද බලන්න ඔව් මුලින් ඉඳලා කියපු ටික මුලින්ම කිව්ව මොකද්ද කේන්ද්‍රය ගැන ඊට පස්සේ අරය කියන්නේ මොකක්ද විෂ්කම්භය කියන්නේ මොකක්ද අරය සහ විෂ්කම්භය අතර සම්බන්ධතාවය මොකක්ද වෘතයක සම්මිතික කක්ෂ කීයක් තියෙනවද ඊළඟට අපි කතා කරා ජායක් කියන්නේ මොකක්ද චාපයක් කියන්නේ මොකක්ද වෘත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද ඊට පස්සේ කේන්ද්‍රික කෝණය කියන්නේ මොකක්ද හරි ඔන්න ඔය ටික තමයි මෙන්න මේ අට ශ්‍රේණියට අදාළව වෘත කියන කොටස යටතේ ඔගලන්ට ඉගෙන ගන්න තියෙන්නේ හරි දැන් අපි බලමු මම ප්‍රශ්න කිහිපයක් ගන්නවා මේකේ තියෙන මට ඊට ඉස්සෙල්ලා කියන්නේ මේක ඔගලන්ට පැහැදිලිද දැන් මේ ටික තේරෙනවද ගැටලු තියෙනවද පැහැදිලි අය රේස් හෑන්ඩ් කරන්න පුළුවන්
එහෙමනම් මැසේජ් එකක් එවන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඔය කරපු දේවල් වලින් මෙන්න මේ කොටස් ටික දැන් ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන්. හරි මොන බලන්න ඔයගොල්ලෝ පොතේ තියෙනවා 23.2 අභ්‍යාසය. පළවෙනි ප්‍රශ්නය බලන්න. ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති දෑ හැඳින්වීමට වඩාත්ම සුදුසු නම දී ඇති වචන කාණ්ඩයෙන් තෝරා ලියන්න. හරි මෙතන පේන විදිහට රූප සටහන් 9ක් තියෙනවා. මෙන්න මෙතන වරහන් ඇතුලේ තියෙන වචන ටිකක් මොනවද? අරයක්, කේන්ද්‍රික ඛණ්ඩයක්, ජායක්, සුළු චාපයක්, සුළු වෘත ඛණ්ඩයක්, මහා වෘත ඛණ්ඩයක්, විස්කම්භයක්, මහා චාපයක්, කේන්ද්‍රික කෝණයක්. හරි. ඉක්මනට මේ ටිකට පිළිතුරු ලියන්න පුළුවන්ද? හරි, ඔයගොල්ලෝ පොතේ මෙහෙම කරන්න 23.2 අභ්‍යාසය කියලා ලියලා පළවෙනි ප්‍රශ්නය කියලා ලියලා මේ රූප සටහන් අඳින්න අවශ්‍ය නැහැ. ක්‍රෝමාංක 1 කියලා දාලා මෙතනින් ගැලපෙන පිළිතුර මේ දීපු අක්ෂරයත් එක්ක. හරි මේ එක එක අක්ෂර ටිකක් දීලා තිනවා. ඒ වගේ නිරූපණය වෙන්නේ මොනවද කියන එක තමයි අපෙන් අහන්නේ. ඔබට පිළිතුරු මෙන්න මේ වරහන ඇතුලෙන් තෝරලා ගන්නයි තියෙන්නේ. හරි. මම පොඩි වෙලාවක් දෙන්නම් ඒ ටික සම්පූර්ණ කරන්න. ඉක්මනට බලන්න ඒ ටික සම්පූර්ණ කරන්න. හරි විනාඩි 5ක වගේ කාලයක් දෙන්නම්. මම හිතන එච්චර වෙලා වුණ වෙන එකක් නෑ නේද? ඔයගොල්ලෝ මේ වැඩ ටික ඉවරනයින් පස්සේ රේස් හෑන්ඩ් කරන්න. එතකොට මම දන්නවා මේක ඉවරයි. අපිට එතනින් එහාට යන්න පුළුවන්කම තියෙනවා. හරි පුළුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරලා පිළිතුරු ටික ලියලා රේස් හෑන්ඩ් කරන්න. ඊට පස්සේ අපි ඒකේ පිළිතුරු ටික බලමු. හරි ඔයගොල්ලෝ දැන් මේක තේරුම් අරගෙන කරන්න පුළුවන්ද කියලා බලමු මේ පාඩම.
දැන් කිහිප දෙනෙක් ඉවරයි නේද? හැමෝම ඉවර නම් රේස් හෑන්ඩ් කරන්න. හරි. අපි එහෙනම් පිළිතුරු ටික බලමු. හරි. ඔන්න දැන් ඔයගොල්ලෝ බලන්න හරියට කරලාද කියලා. ඔන්න බලන්න පළවෙනි එක හඳුනා ගන්න පුළුවන්ද? මොකද්ද මේ? වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන රේඛාව. හැබැයි යා කේන්ද්‍රය හරහා ගිහිල්ලා නැහැ. එහෙනම් අපි යාට නමක් කියනවා මොකක්ද? ජායක් කියලා නේද? හරි. එහෙනම් පළවෙනි එකේ උත්තරය මොකද්ද? ඒ කියන්නේ ජායක්. හරි. එහෙනම් ජායක් තමයි ඒ කියලා කියන්නේ. දෙවෙනි එක බලන්න මෙන්න මේ වගේ වක්‍ර රේඛාවක්. හරි. වක්‍ර රේඛාවකට අපි කියනවා මොකද්ද? වෘත්තය මත පිහිටි වක්‍ර රේඛාවක් චාපයක් කියලා. හරි. දැන් බලන්න මෙතන චාප ගැන කියනකොට ඔගොල්ලෝ පේනවා ඇති චාපය කියලා වචනයක් නැහැ. මොනවද තියෙන්නේ? සුළු චාප මහා චාප කියලා දෙකක් තියෙන නේද? හරි. එහෙනම් මෙතන මේක මොන වගේ එකක්ද? ටිකක් දැන් මේ ප්‍රමාණයට වඩා දිග වැඩි කොටසක් නෙමේ එක නේද? එහෙනම් මේක මහා චාපයක්. හරි. එහෙනම් මහා චාපයක් තමයි B එකෙන් නිරූපණය වෙන්නේ. හරි. B එකෙන් නිරූපණය වෙන්නේ මොකද්ද? මහා චාපයක්. හරි. C කොටස බලන්න. C කොටසේ තියෙන්නේ මෙන්න මේ කෝණයක් නේද? හරි. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක්. එයාගේ කෝණය තමයි මේ තියෙන්නේ. එහෙනම් මොකද්ද? කේන්ද්‍රික කෝණයක්. C කියන්නේ කේන්ද්‍රික කෝණයක්. D එක බලන්න. D එක මේ අඳුරු කරලා තියෙන ප්‍රදේශය නිල් පාටින්. එතකොට එතන ඔයගොල්ලන්ට හඳුනා ගන්න පුළුවන් මේ කියන්නේ ජායක්. මේ තියන්නේ චාපයක්. ජායකණේ චාපයකණේ වටේන ප්‍රදේශයට අපි නමක් කියනවා මොකක්ද? වෘත ඛණ්ඩය. හරි. වෘත ඛණ්ඩය. එහෙනම් D වලින් නිරූපණය වෙන්නේ මොකක්ද? වෘත ඛණ්ඩයක්. මෙන්න මෙතන තියෙනවා වෘත ඛණ්ඩය. ඒක තමයි D එකෙන් නිරූපණය වෙන්නේ. හරි. E ගත්තොත් මෙන්න මේ නිල් පාටින් අඳුරු කරලා තියෙන ප්‍රදේශය මේ තියන්නේ අරයක්. මේ තියෙන්නේ අරයක්. මේ තියෙන්නේ චාපයක්. එහෙනම් මේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. හරි. E වලින් නිරූපණය වෙන්නේ මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. F කියන්නේ මෙන්න මේ වක්‍ර දිග. දැන් වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යාකරන වක්‍ර දිගට අපි කියනවා නමක් චාපයක්. හරි. එතකොට මේක මොකද්ද? සුළු චාපයක් නේද? හරි. එහෙනම් මෙයා සුළු චාපයක්. F කියන්නේ සුළු චාපය. G එක ගත්තොත් G පේනවා ඇති මෙතන තියෙනවා ජායක්. මෙතන තියෙනවා චාපයක්. ජායකිනුයි චාපයකිනුයි වටවන ප්‍රදේශය මොකද්ද? වෘත ඛණ්ඩයක්. හරි. දැන් අපිට කලින් හම්බුණා වෘත ඛණ්ඩයක් D කියලා. ඒක මහා වෘත ඛණ්ඩයක්. එහෙනම් G කියන්නේ සුළු වෘත ඛණ්ඩයක්. හරි. මේ දීලා තියෙන උත්තරත් එක්ක අපිට පුළුවන් හරියට තීරණය කරගන්න ඒක සුළු වෘත ඛණ්ඩයක්. H කියන්නේ අරය නේද? හරි. H කියන්නේ මොකක්ද? අරය. K කියන්නේ මොකක්ද? විෂ්කම්බය. හරි. K කියන්නේ විෂ්කම්බය. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ අහන ප්‍රශ්න වලට නේද වෘත්තයක තියෙන කොටස් මොනවද කියලා හරියට තේරුම් ගත්තා නම් මම හිතන්නේ මේ ටික ඔයගොල්ලන්ට හරියට කරන්න පුළුවන්. ඔයගොල්ලන් මේ ඔක්කොම ටික හරියට රෙස්සෑන් කරන්න බලන්න. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ 23 වෙනි පාඩමට අදාළව වෘත කියන පාඩමේ තියෙන්නේ. හරිද? හරි. මම ඊළඟ කොටසට යන්න කලින් දැන් මේ පාඩම නම් අවසන්නේ නේද?